දරුවගේ පියා පිටසක්වල ජීවිතයක්දයි සැකයක් මුරකරුගෙන් ICD ඒ ප්‍රශ්න කරේ ඇත්තම කතාව ඒක පොඩ CID CID ඔන්න ලොකෝද බ්‍රෝ ලිසන් හෙලෝ කටේම කොහමද ඉතින් මම හිතනවා ඊයේ මම දාපු කව මැෂප් එක බලන්නද කියලා හැමෝම ඉතින් ඊයේ නම් මට බ්ලොග් එකක් ගන්න බැරි වුණා මොකද ඔය හේතුව හින්දා කව මැෂප් එක එඩිට් කර කර හිටපු හින්දා අනික මම වැඩ කරද්දි බොහෝ දුරට කැමරා කරන්නෙත් මමමයි ට්‍රක් එක ගන්නෙත් මමමයි අන්තිමට එඩිට් කරලා ඔක අප්ලෝඩ් කරන්නෙත් මම තමයි ඔක්කොම අන්තිමට කරන්නේ හැබැයි මේ ඊයේ වීඩියෝ එක නම් මට මගේ ෂොට්ස් එක ගන්න මේ අපේ ඉෂාර මල්ලි උදව් කරා ඔන්න අදත් ඉතින් අලුත් දවසක් හිමීට පටන් ගත්තා අලුත් දවසත් ඉතින් ෂේප් එකේ වැඩ ගොඩාක් එක පටන් ගන්න තමයි ප්ලෑන් එක ඉතින් හිට කලින් channel එකට subscribe කරලා like කරලා comment එහෙම කරලා set කරලා ඉන්න තව videos අලුත් අලුත් දේවල් බලන්න ඉතින් ඊයේ cover mashup එකේ link එකත් යට දාලා දෙනවා ඉතින් ඔය link එකත් කට්ටියට පුළුවන් තරම් share කරන්න ඔයාලා දන්න කට්ටියට ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා යම් බලන්න ඉසතින්නේ තොපි ගෙදරටයි අලුත් අවුරුද්ද හරි දන්දුගේ කවයකට ලොකේෂන් එකක් බලන්න යන්නේ අපි බලමු කොහෙද යන්නේ කියලා හරි ප්ලේස් එකට ආවා ගිහින් බලමු කොහොමද කියලා ශිර බලාපොරොත්තු සූන් කර වැඩි හරි ගිනේ ආරිලම ගියේ එක තැනක්වත් සෙට්ුනේ නැහැ. ඉතින් ආය හොයන්න යන හගන්න යන්න වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. මට පේන දේ රදු බ්ලොග් එකත් එච්චර හැපනින් බ්ලොග් එකක් වෙන්නේ නැති ඔය වගේ. ඉතින් හිතුව දේවල් කරගන්න බැරුණා. මොකද තාම මේ ෂොප්ස් එහෙම වහලා තියෙන්නේ. කියන්නේ මේ අපි තව තැන් වගේකට යන්න හැම හදුවා. ඒ තැන් එහෙම අද තාම වහලා තියෙන්නේ. ඉතින් අවුරුදු කිව්වට කිසි හැපනින් එකක් නැහැ නේ අප්පා. ඔක්කොම කඩවල ටික වහලා අයියෝ වේදනාව බරිතයි. ඉතින් කොහොම තමයි ඉතින් බලමුකෝ. හෙලෝ ඉතින් කොහොම හරි හදත් ඉතින් ඇත්තම කතාව ඉතා කම්මැලිකාරී බ්ලොග් එකකින් පස්සේ අන්තිමට ඉතින් බ්ලොග් එක ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඩයල් එකක් ආවා. එයා ඇත්තම කතාව වෙන්න කලින් මේ පොඩි මැසේජ් එකක් එවුවා මට. WhatsApp එකෙන් සාමාන්‍ය normal viral යන මැසේජ් තියෙන්නේ. ඒ වගේ මැසේජ් එකක් එවුවා. ඉතින් මේ මැසේජ් එක ගැන අපි මේ සාකච්ඡා කරගෙන හිටියා මෙතන දැන් ස්ටුඩියෝ එකට ඇවිල්ලා. දැන් මෙතන ඉන්නවා මේ අපේ ගිරාමල්ලි ඉන්න ගිරාපොතගේ මේ අකිල ඒ වගේම ඩයල් එක තමයි මෙන්න මේ මිනිස්සයා හිම්සා ඔය ඉන්න මොංගලේ ඔය වගේ තමයි ඉතින් මගේ මොංගල් මැසේජ් එක තමයි එව්වේ හැබැයි ඒකෙත් හැබැයි මේ එවුව මැසේජ් එකෙත් මේ පොඩි අමුතු ලල්ලකක් තියෙනවා ලල්ලකක් කියන්නේ මෙහෙම මේ එතන ඇත්තම කතාව මේ මැසේජ් එකේ මේ කාටවත් අපහාස කිරීමක්වත් කිසිම දෙයකට අපහාස කිරීමක් නෙවෙයි අපහාස කිරීමක් කියන්නේ අපහාස කිරීමක්ද නෑ නේ ලංකාවේ දැන් තියෙන ඇත්ත තත්ත්වේ මේ අතීතේ තිබ්බොත් කොහොම වෙයිද කියලා මේ කවුරු හරි ඒක හොඳට හදලා එවපු එකක්.
හොඳට හදලා කියන්නේ ඉතින් ඒක කවුද හැදුවේ කියලා එක්කනේ දාලා නැහැ. දාලා නැහැ. හැබැයි මේ ඇත්තටම ඒක තමයි වෙන්නේ. ඒක මේ මේක මේ අර කිසිම දෙයක් ක්‍රිටිසයිස් කරනවවත් කියලා එහෙම හිතන්න එපා. හැබැයි මේක තමයි ඇත්ත தත් ඒ කාලේ තිබ්බත් ඉතින් මේ කාලේ තිබ්බත් මේ දේ තමයි ඇත්තටම වෙන්නේ. ඒකේ තියෙන මාතෘකාව තමයි රජ කාලේ දැන් තියෙන ජනමාධ්‍ය තිබ්බනම් කියලා. එතන එකක් තියෙනවා මේ මම හිතනවා ඔයාලා මේ මම දැන් මේක බලන කටියවත් සමහරකට මේක group වලින් එහෙම එන්නදී. ඔව් මෙතන එකක් තියෙනවා මේ මද්දුම බණ්ඩාර ISIS අති මරුම් කෑ හැටි. සංවේදී දර්ශන සහිතයි දුක හිතනවා නේද යාළුවනේ. දුක නම් ලයික් කරන්න. රජුට හෙන හතම ගහන්න කියලා ෂෙයා කරන්න. ඔහොමනේ ඇත්තම ඕ දැන් තත්ත්වේදී ඇත්තම කතාව ඔහොමනේ. කියන්නේ මේ මේ ISIS මේ තියා කවුරු මේව කරද? ඒක නේ අතීත කතාව තමයි ඒක. මේක ඇත්තම කතාව ඒක මේ ඇත්තම මේ මද්දුම් බණ්ඩාර කතාව සෝචනීය කතාව. අපි ඒක මේ විහිළුවට ගන්නව නෙවෙයි. මේ අපි මේ මේකෙන් මේ දැන් තියෙන මේ Facebook එක සහ ඒ මාධ්‍ය කට්ටිය කියන දේවල් තමයි මේ මේකෙන් මේ අනිත් පැතර හරවලා කියලා තියෙන්නේ. ඉතින් ඇත්තම කතාව ඉතින් ඒ වගේ දෙයක් මාකට් කරලා නේ මෙයාලා ලයික් ගන්නෙ. ඇත්තමද? ඈ ලංකාවේ ඒකට දුක හිතනවා නම් ඔයාලා ලයික් කරන්නලු. ඇයි අපි දුක හිතනවා නම් ලයික් කරන්නේ? ඈ ඒ වගේම රජුට හෙන හත ගහන්න ෂෙයා කරන්නලු. දැන් ෂෙයා කරපුවම හෙන හත ගහනවද? ඔකේ ඒ දවස්වල Facebook එක ගන්න අපිට අනිවාර්යයෙන්ම ඔබ තමයි post කරන්න දැන් post කරන්න නැති එකන බං ඉතින් ඈ fun එකක්. ඒක මේ එක්ටම් ගේක සිටි උන්මාද චිත්‍ර ගැප් ගනි. දරුවගේ පියා පිටසක්වල ජීවියෙක් දැයි සැකයක්. මුරකරුගෙන් ICD ප්‍රශ්න කරයි. ඇත්තම කතාව ඒක පොඩ CID CID නේ CID. මම අරේ අරේ පොඩි වර්ධිම පොඩි වර්ධිම මෙහෙමයි ඉතින් අත්තම කතාවද ඒක ඒක වුණාද එක්ටම් කියක සිට උන්මාද චිත්‍ර ගැබ් ගන්න දරුවා පිය දරුවාගේ පියා පිටසක්වල ජීවිතයක් දැසගය ඉතින් අත්තම කතාව හැම දෙයකම මොකක් හෝ පරීක්ෂණ ඒ වගේ මොකක් හරි මේ මොකක් හරි ලෝයේ නැති රීසන් එකක් නේද දන්නේ මේකෙන් හැබැයි ඇති කියන්නේ පිටසක්වල එක්කෙනෙක් කියන හොයාගන්න බෑ කියන්නේ කියන්නේ ලංකාවෙත් CID වල කොට ප්‍රශ්න දුන්නොත් ඒක හොයාගන්න බෑ කියන කතාව තමයි මේකෙන් කියලා තියෙන්නේ මට ඒක තේරුන්නේ නැහැ දැන් මේකේ කියලා තියෙන අවිල දැන් ඔකේ තියෙන CID පිටසක්වල එක්කෙනෙක් කියලානේ. දැන් ඔකත් පිටසක්වල එක්කෙනෙක්. ඔය තියෙන නෑ නෑ පිටසක්වල එක්කෙනෙක් නේ දැන් දරුවගේ පියා කියන්නේ. කියන්නේ මේක හොයාගන්න බෑනේ කොහොමත් පිටසක්වල එක්කෙනෙක් කියලා. ඒක CID එකට දෙනවා කියලා මේක යටින් කියලා තියෙන්නේ. CID එකට දුන්න ප්‍රශ්න කවදාවත් හොයාගන්න බෑ කියලා තමයි කවදාවත් එහෙම තමයි කියන්නේ. ඔන්න අනිත් ප්‍රශ්නේ ඇහැලේ පොල කැප්පැටි පොල නායකත්වයෙන් රජුට එරෙහි දෝෂාභියෝගයක්. තවත් පිලක් මාරු කරන ලකුණු රාජසභාව කල් තමයි. අපි දැන් මේක ගැන වැඩිදුර සාකච්ඡා කරනවද? ඔව් channel එක cancel කරගන්නවද? ඔව් අමාරුයි පොඩ පොඩ හදාගන්නේ. අනිත් සුපිරිම කතාව ඉසුරු මුණියේ වැලන්ටයින් සමරු හැටි. පින්තූර සහිතයි පුතේ. දන්නවනේ ඉතින් මොන වගේ ඒවාද කියලා කියන්නේ? මේ හුඟක් ගෲප්ස් එහෙම මේ යාළගේ views ගන්න ඒ වැඩේට මේ හුඟක් මේ reaches ගන්න ඕක තමයි කියන්නේ මාත පින්තූර සහිතයි යකෝ ජනමාධ්‍ය තිබ්බනම් කියලා නේ කියන්නේ ඒක එදා Facebook තිබ්බන අපේ කට්ටිය තමයි ලංකාව තමයි ලෝකෙම ආතල් ගන්න එකම රට රජයෙන් සහ සියලු දෙයින් ආය කවුරු වුණත් ලොක්ක වුණත් පොඩි එකා වුණත් ආතල් නම් ආතල් තමයි මේ දවස්වල පුංචි වාතාලෙද්ද නැගලා එන දවස් ටිකක් දෙක්කද පෝස්ට් කරා අම්මා ෆුල් මාවලස් ඒක දාලා දෙනවා මොකද එල්ලුංගස් නගිනේ ආ නේ නගිනවා එල්ලුංගස් මම නෙල්ලි ගහක් නෙල්ලි ගහක් මොකද්ද ඔක සිද්ධිය කම්බේ ගහගෙන ඔව් අට නර අපි අපේ කාල නම් එහෙම නෑ අපේ හඳුන්නේ ඔව් අපි මේ අපි ඒ කාලේ ආවිල්ලා අපි ඇත්තටම මොකද මේ මාසේ මොකුත් නෑ මේ මාසේ අවුරුදු සවල තමයි අවුරුදු සවල හැන්දමද දෙකේ දවල්ගෙන සංගීත පුරුතාංගයේ සමග බිත්තරැල්ලීම එකට ගන්නෙත් නෑ වයසමදි කියලා. අයියෝ යෝගට් යෝගට් යෝගට්ුයි කිරි කවන එක? ඒක කෙල්ලන්නේ කවන්නේ මම ගියේ නෑ පොඩි කාලේ. යෝගට්ුයි කිරි? කිරි. නෑ යෝගට් සහ කිරි. ආ යෝගට්. නෑ යෝගට් යෝගට් කවන එකක් තියෙනවා කිරි කවන එකක් තියෙනවා. මේක දෙකක්. බජට් තියෙන කට්ටිය යෝගට් නැති කට්ටිය කිරි. බජට් තියෙන කට්ටිය කිරි කවන අය කො? අයියෝ. කිරි හැටි කියන අර ලොකු එකනේ. ඔව් නේ. මේ තියෙ මොන කිරි? ඈ? නෑ මං හිතුව කිරි බෝතල කියලා ඒක යෝගට් කිරි. දැන් යෝගට් කිරි දැන් පොස්ටි දියර පොස්ටි දියර කිරි පොවනවා කිරි පොවන්න බුණා යෝගට් කිරියක් කිරි පොවනවා පැට් නැති ඔව් එතන ප්‍රශ්න හරි ඉතින් ඔහොම තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තිබ්බේ සල්ලි තමයි තමයි ඒ වගේම ඉසුරු නම් ඩේටා තමයි ආ මං කමෙන්ට් එකක් දැක්කා එහෙම නෑ ඉසුරු නම් ඩේටා තමයි හරි හැමදාම ඩේටා දෙන සල්ලි නැද කියන තිබ්බටකින් තමයි දුන්නේ ඉතින් පොඩ්ඩ මේ ඉස්සර යතා මාසෙක විතර ෆොක්ස්වගන් කාර් එකක් ගන්න යන රජෙන් යන්න ලබා දෙනවා සගේ වටේ රිවයිෆයි ෆොක්ස්වගන් නේ ෆොක්ස්වගන් මේ ඉතින් විමානේ
ඉතින් ඔහොම තමයි අද ඇත්තම කතාව මේ පොඩ්ඩක් කම්මැලි ව්ලොග් එකක් තමයි. ඉතින් මම දැන් බැලුවේ මේ ඩේලි ව්ලොග් කරන එක මට එච්චර හරියන වැඩක් නෙවෙයි වගේ. සතියට එකක් කියන්නේ මොකක් හරි, ඒ කියන්නේ ස්පෙෂල් දෙයක් මොකක් හරි සතියට කරලා එක්කෝ සතියෙම වෙච්ච දේවල් එක ව්ලොග් එකකින් වගේ එහෙම කරන් තමයි මගේ පොඩි ප්ලෑන් එකක් තියෙන්නේ. මොකද කොහොම හරි මේ සිද්ධිය තියෙන්නේ ඒක. දැන් මට අර මේ කස්සෙම දැන් මෙතන එහෙම ඉඳගත්තොත් ආයෙ ලීඩන්නේ කීයද කියලා මම දන්නෙත් නෑ. ඒ වගේම දැන් අර ඊය වගේ කවර්ස් කරන්න ගියාම සාමාන්‍යයෙන් මමම තමයි ඔය කවර් එකේ ට්‍රැක් එක මේ අරේන්ජ්මන්ට්ස් හදන්නෙත් මමමයි. හරි අන්තිම රෙකෝඩ් කරලා මික්ස් මාස්ටර් කරන්නෙත් මමමයි. අන්තිම කොහොම හරි වීඩියෝ කරන්න යන්නෙත් මටමයි. වීඩියෝ කරලා එඩිට් කරන්න යන්නෙත් ඒකත් මටමයි. ෂෙයා කරන්නෙත් එයාම තමයි. ඔක්කොම කරන්නේ යතෝ. නුඹ බය වෙන්න එපා. හැමදේම කරාට පස්සේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මතක් කරලා පල්ලා දින ඒක හොඳට කියපන්. පල්ලා දින සස් කරුණායි එන්න අපෝ මට එන්න ඒකේ මස්පුලකට පුළන්නේ subscribe button පල්ලා දින subscribe button එක touch කරලා ඒකට හැපේ තියෙන පොඩි සීනුවක් ඒක ටච් කරන්න තොත් තමයි හැම වෙලේම අප්ලෝඩ් කරලාදී වීඩියෝස් එමෙන්නේ. ඉසුරු අයියාගේ බ්ලොග් එකේ ළඟදිම අලුත් සින්දුවක් එනවා ඒකත් බලන්න පුළුවන්. ඉසුරු අයියාගේ ප්‍රොඩක්ෂන් එක අයි ප්‍රොඩක්ෂන් බෑංගින් හાર્ට් මේක හරි. ඉතින් ඔය විදිහට මම බැලුවේ ඉතින් බ්ලොග් එක පොඩ්ඩක් සතියට එක පාරක් වගේ දාන්න මේ අතරම මේ අරක තමයි රීසන් එක. වැඩ පොඩ්ඩක් වැඩි සීන් එකක් තියෙනවා. වැඩ පොඩ්ඩක් වැඩි වුණාම එදාට දාන ලොග් එක මේ පොඩ්ඩක් කම්මැලි වෙනවා. ඉතින් ඒක නිසා වැඩේ කම්මැලි කරලා ඔයාලා ඩේටා ගන්න ඕනේ නැහනේ. ඔයාලා බලන්න ඕනේ හොඳ ආතල් වීඩියෝ එකක් තමයි බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ආතල් වීඩියෝ එකක් කියන්නේ ආතල් සහ තේරුමක් ඇති වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා ඒ විදිහට පොඩ්ඩක් බ්ලොග් එකට පොඩ්ඩක් වෙලාව අරගෙන හොඳ බ්ලොග් එකක් කරන්න තමයි දැන් මගේ ප්ලෑන් එක. ඉතින් අදර මං ලොග් එක මෙතනින් නවත්තන්න හිතුවා. මොකද අම්මා තැන්කියු එයා ගත්ත ෆෝන් එක. අදර බ්ලොග් එක මෙතනින් නවත්තන්න හිතුවා. ඉතින් බලමු මම හෙට මොනා හරි කරොත් මම එන්නම් අලුත් බ්ලොග් එකකින්. ඉතින් මේක කියන්නේ මේ අදට බ්ලොග් එක බ්ලොග්ස් එනවා. හැබැයි මීට වඩා පිළිවෙලට. ඉතින් මීට වඩා පිළිවෙලට කරන්න මට කාලය ඕනි. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ එදිනෙදා දුවන්න මේ මට වෙලා නැති වෙනවා. මොකද දැන් මේ දවස් ටික විතරයි වැකේෂන් එක තියෙන්නේ. වැකේෂන් එක ගුණාට පස්සේ ආය ICBT එක ඉගෙන ගන්න දුවන්න ඕනි. තේරෙන්නෙත් නැහැ කියලා දෙන දෙයක්. ඉතින් කොහොම හරි තේරුම් ගන්නත් ඕනි. දැන් මේ දවස් වල ඇසයින්මන්ට් එකක් දීලා තිනවා. ඒක කරලත් නැහැ තාම. ඉතින් ඒක නිසා මම කොට කලිසම ගහන් ඉන්නේ. ඔක උස්සන්න එපා. කිසිවෙ නැහැ. පේන්නේ. අපරාද මං කිව්වේ. හරි අදර බ්ලොග් එක මෙච්චරයි. බ්ලොග් කිරිල්ල මෙතනින් ඉවර නෑ. පිළිවට බ්ලොග් එකක් ගේ ඉස්සරහට එතකම් බලන් ඉන්න. බයි. ඕ ඕ. channel එකට subscribe කරලා යට තියෙන like button එක ඒකත් මේවා කරලා ඊට යට තියෙන comment එක. ඒකටත් පොඩි comment එකක් දාගෙන යන්න. එහෙනම් හම්බෙමු. බයි. listen. ගර්මල් කියන්නේ පොඩට මට තේරුනේ.